පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාගර්භය තුල මනුෂ්‍ය නානාකාර මන්ත්‍රීවරයා මුල් කරගනිමින් ඇති වූ සිද්ධිය සමග සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද අයවැය විවාදයට සහභාගී වූයේ නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැති බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. මේ සභාව තුළ සහ සභා ගර්භයේ යම් යම් අශෝභන ක්‍රියා කීපයක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව අපේ සභාවේ ගෞරවය රැකීමට තමුන්නාන්සලා මන්ත්‍රීවරු හැටියටත් ඒ වගේම වගකීම් පුරවැසියන් හැටියටත් සහයෝගය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ගිය සිකුරාදා දවසේ සෙනසුරාදා දවසේ සිදුවෙච්ච සිදුවීම් ගැන සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ දෙපක්ෂයේම සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ගෙන් සමන්විත කමිටුවක් මේ සතිය තුළ පත් කරන්න බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීතුමා ඔහුට එල්ල වූ තර්ජනයක් පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවෙන් පහර දේවි කියන බයෙන් තමයි පිටතර යන සිදු වී තිබෙන්නේ. ඔබතුමාට අවශ්‍ය නම් මා දන්නවා සීළු හැසිරීමේ කැමරා ගණනාවකින් පටිගත වී තිබෙනවා. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබතුමාගේ වගකීම ඒ පටිගත කිරීම බලලා ඔබතුමා තීරණයක් ගන්න. මේ ආරෙහි මෙහෙන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දාන ওই මන්ත්‍රීවරු දෙකට බෙදෙන එක වෙන්නේ ඕකත්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුළේ වෙන රණ්ඩුවේ කමිටුව ඇතුළේ සිද්ධ වෙනවා. ඕක තමයි අවසන් ප්‍රතිඵලය. අද පක්ෂ නායක රැස්වීමෙදිත් ඒකයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එක අදහසක් ඉදිරිපත් කරනවා. විපක්ෂ මන්ත්‍රීවරු තව අදහසක් ඉදිරිපත් කරනවා. අපි දන්නවා අනුරිසානක මැතිතුමා ඔබතුමාගේ ඇත්තරම කතාවේදී කතානායකතුමාටත් තර්ජන කරපු ගැන කතා කරුවා නම් ඒක සාධාරණයි. ඒක මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මනුෂ්‍ය නානක්කාර මහත්තයා කෙලින්ම ඔබතුමාට මගේ වචනේ කියන්න කැමති නැහැ. ඔබතුමාට ඉතාමත් නරක විදිහට කතා කරලා ඔබතුමාට පහර දෙන්න තමයි මෙතනට ආවේ. ඒක විදිහක් එනවා බෝඩ් එකක් ගහන්න ගියානේ මම සාකච්ඡා කරන්න එනවා කියලා. ඒ නිසා අපේ යුතුයකම ඔබතුමාව ආරක්ෂා කිරීම. ඔබතුමාට පහර දෙන්න කිසිසේත්ම කිසිම පුද්ගලෙට ඉඩ දෙන්නේ නැහැ අපි ඉන්න කම් මේකේ. ඔබතුමාට පහර දෙන්න ආපු ඒ මන්ත්‍රීතුමාට විරුද්ධව පැමිණිලා ඉදිරිපත් කරලා තියෙනවා අපේ මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසක් අස්සම් කරලා ඔබතුමාගේ ඉල්ලනවා පරීක්ෂණයක් කරන්න. මින් පස්සේ වෙන්න දෙන්න එපා. කනගාටුයි කියන්නේ මනුෂ්‍ය නානායකාර මන්ත්‍රීතුමා කතා කරමින් සිට ඔබතුමා දෙසට ගමන් කළ බව ඒක ඇති පටිගත වෙලා ඒ ගැන සැකයක් නැහැ. ගනු කතානායකතුමාගේ අනසක මේ පාර්ලිමේන්තුවේ පීඨවේ යුතුයි. ඒ අනසක මතයි පාර්ලිමේන්තුව ගමන් කරන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ආවේ හවස ඊට පෙරාතුව විදුලි බලය සම්පූර්ණ ගියා රටේ. පාර්ලිමේන්තුවේ විදුලි බලය වැඩ කරන්නේ නැති යාන්ත්‍රණයක් බවට පත් වී තිබෙනවාද කියන දේ අති භයානකයි. විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා ගේ මානසික සන්තෝෂය සීමාව පැනලා තිබුණේ විදුලි බලයෙන් හිටියට පස්සේ ඊට පස්සේ හැසුරුනේ ඔබතුමාව නිෂ්ප්‍රභා කරගෙන යන්න පුළුවන්ද කියන තත්ත්වේ. මන්ත්‍රීවරු කියන්නේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැහැ ඒ හින්දා සභාගර්භයට එන්න බෑ කියලා. හැබැයි අද උදේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ හැමෝම ඉන්නවා. එතකොට පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආරක්ෂාව තියෙන්නත් මේ සභාගර්භය ඇතුලේ ආරක්ෂාව නැති වෙන්නත් කොහොමද කතානායකතුමනි හේතුව වෙන්නේ? ඒ නිසා මේක ඉතා පැහැදිලි ජාත්‍යන්තරයට පණිවිඩයක් යවන්න ඕනේ. මේ විපක්ෂය මේක වර්ජනය කරනවා කියලා. ඊළඟට මේ කට්ටියනේ මේ අයවැයට ඇවිල්ලා කියන්න දෙයක් නැහනේ. ඒ හින්දා මෙතන මීඩියා ෂෝ එකකට තමයි මේ ක්‍රියා කරන්නේ. අද මේ තමන්ගේ දේශපාලන ඌමලාවන් මේ සභාගර්භය ඇතුලේ ඉතාම පහත් විදියට ඉටු කරගන්න හදන්නේ.